පිනතින මේ ධර්ම දේශනාව තුළ තිස්ස කියලා සාමණේරයන් වහන්සට. මේක අපේ ලංකාවේ කතාව. අට කතාව සඳහන් කර. තිස්ස කියන සාමණේර භික්ෂුව තිස්ස මහාරාමෙ තමයි වැඩ ඉන්නේ. උන්වහන්සේ තරුණ වයසේ ශාසනික ජීවිතය පිළිබඳව කලකිරෙනවා. කලකිරලා ගෙදර යන්න හිතෙනවා. සිවුරු අරින්න හිතෙනවා. ඉතින් කාටවත් නොකිය සිවුරු ඇරලා ගියේ. තමන්ගේ හිතට අකුසල චෛතසිකයක් ආවොත් ආචාර්යවරයා ළඟට, උපාධ්‍යවරයා ළඟට යන්න ගිහිල්ලා කියන්න කියලා. එහෙම විසඳුමක් හම්බුනේ නැත්තම් ගෙඩිය ගහලා සංඝයා රැස් කරවලා සංඝයාට කියන්න කිව්වා, මට මෙහෙම අකුසල කර්මයක්, අකුසල සිතක් පහළ වෙලා තියෙනවා, මං කොහොමද මේකෙන් මිදෙන්නේ කියලා. එහෙම අහලා අකුසලයෙන් මිදෙන්න කියලා මුල් දේශනාවක අපි ඒ කාරණාව පැහැදිලි කළා. එහෙනම් මෙතන සඳහන් කරනවා දැන් තිස්ස හාමුදුරුවන්ට සිවුරු අරින්න හිතිලන්නේ. එහෙනම් මේක ලොකු හාමුදුරුවන්ට කියලා බෑ, කිව්වොත් මට යන්න දෙන එකක් නෑ. එහෙම හිතලා හාමුදුරු තනියමම සිවුරු ඇරලා ගියේ නෑ. ලොකු හාමුදුරුවන්ට ගියා. ගිහලා කිව්වා, ස්වාමීනි මට මෙහෙම කලකිරීමක් තියෙනවා. මට සිවුරු ඇරලා යන්න ඕනේ. අතීත පණ්ඩිතයෝ ගොඩනැගිලි හදද්දි විතර්ක සමනය කළා කියලානේ අපි කිව්වේ. එතකොට තිස්ස හාමුදුරන්ගේ ගුරු හාමුදුරු මේ පොඩි හාමුදුරුව කියන කතාව මොකක්ද කියලවත් ඇහුවේ නෑ. ලොකු හාමුදුරුව පොඩි හාමුදුරුවන්ට කියනවා, සාමණේර මේ කාලේ අපි ඉන්න විහාරේ නාන පැන් දුරුවලයි. ඒ කියන්නේ ඇඟපත සෝදගන්න ජලය අඩුයි. ඒ හින්දා මම ගෙනහිල්ලා සිතුල් පව්වට අරලවන්න කියලා. දැන් තමන්ගේ කාරණාව වෙන එක, ඒත් දැන් ගුරු හාමුදුරුව වෙන කතාවක් කීවනි මාව සිතුල් පව්වට ඇරලවන්න කියලා. එතකොට මේ ඇත්තටම කීකරු ශිෂ්‍යයෝ. දැන් ගුරු හාමුදුරුව සිතුල් පව්වට ඇරලන්න තියෙන නිසා අර සිවුරු වරින හිත මදකට පාලනය කරගෙන දැන් සිතුල් පව්වට වඩිනවා. සිතුල් පව්වට වැඩියහම ගුරු හාමුදුරුව කියනවා, සාමණේර මේ විහාරේ තියෙන මේ ඔක්කොම කුටි සාංගීකයි. පෞද්ගලික කුටියක් වෙනම හදන්න කියලා. දැන් මේ ගෙදර යන්න අහන්න ආපු හාමුදුරන්ට කියන්නේ වෙනම කුටියක් හදන්න. තනියම හදන්න ඕනේ. දැන් උන්වහන්සේ තනියම මැටි කපල, තනියම කණු හොයාගෙන ඇවිල්ලා, වහලෙට උමං ආදිය සකසලා තියලා, මේ සියල්ලම සකස් කරගෙන දැන් මැටි අනාගෙන ගෙපොල හදාගෙන කණු හිටවගෙන තනියමම දැන් කුටිය හදනවා. කුටිය හදන වෙලාවේ ලොකු හාමුදුරුව මතක් කරනවා, සාමණේරේ දැන් මේ වෙලාවේ යම් කාරණා ධර්මකාරණා කටපාඩම් කරන එක වටිනවා. ඒක බොහොම හොඳයි. වචනයෙන් වෙන අකුසලයන් වළක්වගන්නයි මේ කියන්නේ. ආන් ඒ නිසා සංයුත්ත නිකායි කටපාඩම් කරන්න කියලා කියනවා. කුටියත් හදනවා, සංයුක්ත නිකායත් කටපාඩම් කරනවා. දැන් කුටිය හැදීමේ කටයුත්තට හිත යොමු කරපු නිසා කයෙන් වෙන්න තිබුණා නම් අකුසල කර්මය දැන් එවුවගෙන් ඈත් වෙලා ඉන්නේ. සංයුක්ත නිකාය කටපාඩම් කරන නිසා වචනයෙන් වෙන්න තිබුණා නම් අකුසල කර්මය දැන් එවුවගෙන් ඈත් වෙලා තියෙන්නේ. ධර්මයෙන් කටපාඩම් කරන්න. දැන් මේ මහා ප්‍රඥාව කටයුතු කරලා තියෙන හැටි. ඒ කාරණාව එහෙම දක්වලා උන්වහන්සේට සඳහන් කළා තේජෝ කසිනියත් වඩන්න කියලා. දැන් සංයුක්ත නිකායත් කටපාඩම් කරනවා, තේජෝ කසිනියත් වඩනවා, කුටියත් හදනවා. දැන් මෙහෙම යනකොට කුටියේ වැඩ ඉවර වෙනවා. කුටියේ වැඩ ඉවර වෙනකොට සංයුක්ත නිකායත් කටපාඩම් වෙලා ඉවරයි. කර්මස්ථානියත් දැන් අර්පණා මට්ටමට වැඩිලා. දැන් තේජෝ කසිනේ වඩනවනේ. දැන් අර්පණා මට්ටමට දියුණු වෙලා කර්මස්ථානිය. මොකද්ද මේ අර්පණා මට්ටමට වැඩිලා කියලා කියන්නේ? අර්පණා මට්ටමේ ඉන්නවා කියලා කියන්නේ ධානය ළඟ හැසිරෙනවා කියලා.
තාම ධ්‍යානයක් ලැබිල නෑ. නමුත් දැන් ධ්‍යානයක් ලැබෙන්ට අපි කියැන ඔන්න මෙන්න වගේ කියලා. ආං ඒවාගේ තැනක ඉන්නවට තමයි කැන මේ අර්පනාමට්ටම කියල. නැතුර කර්මස්ථානයත් අර්පනාමට්ටම දියුණේලා. සංයුත්ත නිකායත් කටපාඩ. තම සිවරුවරින්ඩ හාමුදුරු. ගිහිල ගුරු හාමුදුරන් සඳහන් කළ ස්වාමීණී කුටියේ වැඩීවරයි. එහනම් වැඩ ඉන්න කියලා. එඩස මතක් කරනවා සාමනේර. මේ කුටිය හදන්ඩ තනියමම වහන්සේනය ඔබනි මාසගාන කැන්ඩ ඇතින. ඔබම තමයි තනියමම මහන්සිව. එහින්දා ඔබම ඔය කුටිය වැඩඉන්න කියලා. දැ එෙන උන්වහස දැන් කුටිය වැඩඉන්න. කර්මස්ථානයත් වැඩිල තමන් හදාපු අලුත් කුටිය ඇතුළෙම උන්වහස රහත්වෙන. රහත් වෙලා එතනම පිරිනුවම් පැවතිල සඳහන් කරනවා. ඒ ධාතුන් වහන්සේලා අරගෙන චෛත්‍යයක් නිර්මාණය කරපු බව සඳහන් කරනවා. දැන් බාණ්ඩුකු තමන්ළඟට ආවේ වෙන කාරණාවක් අහන්න. නමුත් ගුරු හාමුදුරුව යොමු කෙරුවේ හිතාපු නැති පැත්තකට. අන්තිමට තමන්ට ලැබුණ වාසනාව සංසාරෙන්ම එතරට යන්න. මහා ප්‍රාඥයෝ ළඟ හිටියහම අපිට ලැබෙන ලාභය මේ පැහැදිලි කරන්න. ඒම නැතුව එදා සිවුරු ඇරල ගියා නම් ආයෙත් මේ සසරටමනේ බැහැගන්න ඕනි. එහෙනම් ගොඩනැගිලි හදද්දිත් ඥානවන්තයෝ පණ්ඩිතයෝ මේ විතර්කයන් දුරු කරන්න කටයුතු කරනවා කියලා සඳහන් කළේ මෙන්න මේ කාරණාවත් එක්ක. එතකොට පින්නතුනි භාගිතුන් වහන්සේ සඳහන් කරපු කාරණාවට අටකතා විසිහිපත් කරපු උදාහරණයක් තමයි අපි මේ සාකච්ඡා කරන්න යෙදුනේ. ඊට අමතරව සිහිපත් කරනවා උපාධ්‍යයන් වහන්සේගේ ප්‍රඥාව නිසා සිවුරු අරින්න හිටිය කෙනෙක් සසරින් මිදුණා. යම් කිසි කාරණාවක් දැකල ඒ කාරණාව පදනම් කරගෙන රාගය, ද්වේෂය, මෝහය ආදී අකුසල කර්මයක් හටගන්නව නම් ඒ අකුසල කර්මය හටගන්න එක නැති කරන්න ඒ කාරණාව දිහා බලන්න එපා කියලා දේශනා කළා. පැහැදිලි කළා යම් ඇස් තියෙන පුද්ගලයෙක් තමන්ගේ ඇස් දෙක ඉස්සරහට තමන් අකමැති දෙයක් මුණ ගැහුණොත් අකමැති දෙයක් මුණ ගැහිච්ච ගමන්ම කරන්නේ ඒ අකමැති දේ දිහා බලන එක නතර කරනවා. එක්කෝ අහක බලාගන්නෝ එහෙම නැත්තං ඇස් පියාගන්නෝ. අන්න ඒ වගේ මේ අකුසල චෛතසිකයේ සිතට ඇතුල් වෙනවාත් එක්කම ඒ අකුසලයේ උපන්නේ මොන හේතුව නිසාද උපදින්නේ මොන කාරණාව නිසාද ආන් ඒ කාරණාව මෙනෙහි නොකර ඉන්න කියලයි දේශනා කරලා තියෙන්නේ. පිනතනේ පැහැදිලි කළා මූල කර්මස්ථානයේ අරගෙන ඉන්න වෙලාවට අකුසල විතර්කයක් ඉපදුනහම ඒ අකුසල විතර්කයේ මෙනෙහි නොකරම ඉඳලා නැති කරගන්න උත්සාහ කරන්න කියලා. නැවත කර්මස්ථානයට එන්න කියලා සඳහන් කරන්නේ අකුසලයේ මගහැරලමයි. එහෙමනම් මෙනෙහි නොකර ඉඳලත් ඒ අකුසල විතර්කයේ මැඩගන්න බැරි වුණොත් නැවත මොකද්ද යොදාගන්න උපක්‍රමය? අපි එතෙන්ට එනකන් හතරවෙනි ධර්ම දේශනාවේ සාකච්ඡා කළා. නැවත යොදාගන්න උපක්‍රමය තමයි තමන්ට පාඩම් තියෙන සූත්‍ර දේශනාව. පිරිත් සූත්‍රයක් වේවා, ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයක් වේවා, මේවාගේ දේශනාවක් අරගෙන හයියෙන් හඬ නගලා කියවන්න කිව්වා. මේ අකුසල විතර්කයෙන් බැහැර වෙන්න. එතකොට තමන්ගේ හිත ඒ කාරණාවට යොමු වෙච්ච නිසා මතක් වෙන අකුසල නිමිත්ත අමතක කරන්න පහසුයි. එහෙම නැත්තං දේශනා කළා තමන් ළඟ තියෙනවන බුදු ගුණ, දහම් ගුණ, සංග ගුණ අන්තර්ගත වෙච්ච කිසියම් පොත. ආන් ඒ පොත අරගෙන තුනුරුවන් ගුණ සජ්ජායනා කරන්න කියලා දේශනා කළා.
එතකොට අර අකුසල විතර්කය අමතක වෙලා යනවා. දැන් මේ භාවනා කර කර ඉන්න ගමන් තමයි මේ අකුසල විතර්කය පහළ වෙන්නේ. එතකොට භාවනා කරන කර්මස්ථානයෙන් සම්පූර්ණයෙන් අයින් වෙනවා. මොකද අකුසල විතර්කයක් හිත ඇතුලේ පැන නගිනකොට හිතට සමාධියකට යන්න බෑනේ. ඒ නිසා මූල කර්මස්ථානය එතනින් නතර කරනවා. නතර කරලා මේ ඇති වුණ රෝගයට පිළියම් කරනවා. පිළියම් කරලා අපව මූල කර්මස්ථානයට ගිහිල්ල කාරණාව දියුණු කරනවා. ඒ පිළියමක් හැටියට තමයි මේ තුනුරුවන් ගුණ සජ්ජහායනා කර කර මේක අත්හරින්න උත්සාහ කරන්නේ. ඊළඟට සඳහන් කළා එහෙමත් බැරි නම් දැන් කරුණු කීපයක් සඳහන් කළානේ. මුලින් සඳහන් කළා සූත්‍ර දේශනාවක් කියවන්නේ. එහෙම නැත්තම් තුනුරුවන්ගේ ගුණ අන්තර්ගත පොතක් තියෙනවනම් ඒ තුනුරුවන් ගුණේ හඬ නගල කියවන්නේ. ඒ ක්‍රම දෙකෙන්ම බැරි වුණොත් සඳහන් කළා එදිනෙදා කටයුතු වලට ගන්න භාණ්ඩ තමන්ගේ උපකරණ මේ දේවල් දිහා බලන්න කියලා. සාමාන්‍යයෙන් ඉන්න තැන එදිනෙදා අපි ප්‍රයෝජනෙට ගන්න දේවල් තියෙනවා. ඉදල, කොස්ස, ගිනි දල්වන දරලි, සමහරලාට උදැල්ල, රේකය, මේ ආදී එදිනෙදා පරිහරණයට ගන්න දේවල්. ඒව දිහා බලනවා, මේ උදැල්ල, මේ රේකය, මේ ඉදල, මේ කොස්ස, මේ පුටුව, ඒ වාගේ ඒ භාණ්ඩ ගැන මෙනෙහි කරන්න කිව්වා. එහෙම මෙනෙහි කරනකොට කුසලයෙන් මෙදෙන්න පුළුවන් වෙයි කියලා. ඒ ක්‍රමයටත් බැරුව ගියොත් තමන් ළඟ තියෙන පිරිකර ඇද ඇද බලන්න කිව්වා. එතකොට හිත යන්නේ ඒකටනේ. අර අකුසලයේ මෙනෙහි කරන එක නතර කරන්න මේ හදන්නේ. එතකොට තමන් ළඟ තියෙන පිරිකර ඇදලා බලන්න කියහම. එතන සඳහන් කළා මේ තියෙන පාත්‍රයේ, මේ තියෙන පාත්‍රයේ දානි තවිකය, මේ තියෙන දැලිපිහිය, මේ තියෙන දැලිපිහිය බහාලන කොපුව, මේ තියෙන දැලිපිලිය මුවහත් කරන හම්කඩ, මේ තියෙන දැලිපිහිය මුවහත් කරන තෙල් වක් කරන තෙල් ගල, මේ ආදි වශයෙන් ඒ උපකරණ දිහා බලලා ඇද වෙන්කර කර නැවත එව්වා දිහා බල මෙනෙහි කර කර ඉන්නකොට අර අකුසලයේ ඉපදිච්ච සිත ක්‍රමක්‍රමයෙන් අමතක වෙලා යනවා. මේ ක්‍රමේ පාවිච්චි කරන්න කියලා මේවා මේ කවුද දේශනා කරන්නේ? මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළි දේශනා කරපු කරුණු අකුසල් සිත මැඩගන්න. පිනතින එක්කෝ එළඹුණ අකුසල විතර්කය මෙනෙහි නොකර ඉන්න කියලා සඳහන් කළා. එහෙම බැරි නම් ඉගෙනගත්ත ධර්ම කරුණක්, එහෙම නැත්නම් සූත්‍රය, මොනම හෝ ධම්මපදය මෙනෙහි කරන්න කියලා සඳහන් කළා. එහෙමත් නැත්නම් එදිනෙදා පරිහරණය කරන උපකරණ ඒ දිහා බලන්න. එහෙමත් නැත්නම් තමන් ළඟ තියෙන පරිස්කාරාදිය ඇදලා නැවත ඒව දිහා බල ඒව ගොඩ ගහන්න අස් කරන්න කියලා කිව්වා. එතකොට අර කාරණාව මගහැරිලා යයි කියලා. එහෙමත් නැත්තම් මේ එදිනෙදා පරිහරණයට ගන්න භාණ්ඩත් බලලා මේ දේවල් වලිනුත් බැරි වුණු තමන්ගේ සිවුර ඉරිලා නම් ඉදිකට්ටක් අරගෙන ඒ සිවුර මහන්න පටන් ගන්න කිව්වා. එතකොට දැන් මේ මහාන ක්‍රියාව සම්බන්ධයෙන් හිත යොමු වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ ඉරිච්ච තැන මහලා ඉවර වෙනකොට අර අකුසල චෛතසිකයේ අකුසල් ඉපදිච්ච කාරණාව අමතක වෙලා. මේ ක්‍රම ඔස්සේ තමන්ගේ හිත අකුසලයට යොමු වෙන එක නවත්ත ගන්න. දේශනා කළා මේ අනුගමනය කරන ක්‍රමය හරියට අහක බලනවා වගේ වැඩක් කියලා. අකමැති දෙයින් අහක බලනවා වගේ වැඩ. අකුසල චෛතසිකය උපදින දිහා බලන්නේ නැතුව ඇස් දෙක පියාගන්න කියලා මුලින් සඳහන් කළා. අකමැති දෙයින් දකින්න අකමැති නම් ඇස් දෙක පියාගන්න. එහෙම නැත්තම්
අහක බලන්න කියලා දෙවනි ක්‍රමයක් දේශනා කළා. ඇස් දෙක පියාගන්නවා කියලා කියන්නේ අකුසල විතර්කයේ මෙනෙහි නොකර ඉන්නවා කියන එක. අපි දහවල එදිනෙදා කටයුතු කරනකොට නොයෙක් දේවල් දැකපු දේවල් ගැන අකුසල් ඇති වෙනවා. පස්සේ හුඟාක් දෙනා කරන්නේ විවේකීව නිදාගන්න ගිහිල්ලා හරි මේ දැකපු දේවල් මෙනෙහි කරනවා. හරි සතුටින් මෙනෙහි කරන්නේ. හැබැයි ඒක රාගය. දේශ සහිතව මෙනෙහි කරනවා. ඒක ද්වේෂය. මෝහයත් එකතු වෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ පුළුහන් තරන් ඒ මෙනෙහි වෙන එක අත්හරින්ට. අං එකට කියනවා අකුසල විතර්කයේ මෙනෙහි නොකර ඉන්න අහක බලාගන්න. එහෙම නැත්තම් වෙනත් කටයුත්තක යොදවනවා කියලා කියන්නේ අහක බලනවා කියන්නේ. ඇස් පියාගන්න අහක බලන කියන කරුණු පැහැදිලි කළා. මෙන්න මේ ක්‍රම. එහෙම නැත්තම් එක ක්‍රමයකින් හරි අකුසලයෙන් මිදෙන්න උත්සාහ කරන්න. අහක බැලීමෙන් හෝ ඇස් පියා ගැනීමෙන් කියන කාරණා දෙකින් කෝකෙන් හරි අකුසලයෙන් මිදෙන්න උත්සාහ කර. අකුසල චෛතසිකේ මෙනෙහි නොකර ඉන්නවා කියන කාරණාවත් අහක බලනවා කියන කාරණාව. ඊළඟට පින්නතින හතරවෙනි ක්‍රමයක් දේශනා කරනවා. හතරවෙනි ක්‍රමේ තියෙන්නේ අකුසල විතර්කයන්ගේ මුල මෙනෙහි නොකරන්න කියලා කියනවා. කොයි විදිහද කියලා සඳහන් කරනවා. විතක්ක සන්තානයේ මුල මම මෙහෙම දෙයක් හිතන්නේ ඇයි, මෙහෙම දෙයක් කරන්නේ ඇයි, මෙහෙම දෙයක් හිතන්ඩ මට මුල් උනේ මොන කාරණාවද කියලා ඉස්සල්ල මුලටම යන්න කියල සඳහන් කළා. මේ අකුසලය සිතුවිල්ල ඇතිවෙන්ඩ ඉපදුන මූල කාරණාව කොතනද තියෙන්නේ කියන කාරණාවයි හිතන්න කිය. ඒක සඳහන් කළා දී ඇති උදාහරණයක්. එක් පුරුෂයෙක් ඉතා වේගෙන් දුවනවා. වේගෙන් දුවපු මේ මනුස්සයා දැන් දුවන එක නතර කරලා හයියෙන් ඇවිදගෙන යනවා. දුවන මනුස්සයා හිතන මම මොකටද දුවන්නේ? දැන් දුවන එක නවත්තලා හයියෙන් ඇවිදිනවා. හයියෙන් ඇවිදගෙන යන පුද්ගලයා කල්පනා කරනවා මම මොකටද හයියෙන් යන්නේ? මට හිමින් යන්න පුළුවන්. දැන් එහෙම කල්පනා කළා එයා දැන් හිමින් යනවා. ඊළඟට කල්පනා කරනවා මම මොකටද හිමින් යන්නේ? මට පුළුවන් හිටගෙන ඉන්න. දැන් යන එක නතර කරලා හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්නකොට කල්පනා වෙනවා මොකටද මම මේ හිටගෙන ඉන්නේ? හිටගෙන ඉන්නවට වඩා සැපයි ඉඳගෙන ඉන්න එක. එහෙම ඉතල ඉඳ ගන්නවා. දැන් ඉඳගෙන ටික වෙලාවක් ඉඳලා කල්පනා කරනවා මම මොකටද ඉඳගෙන ඉන්නේ? මට පුළුවන් නිදා ගන්න. එහෙම හිතල ටිකක් ඇලවෙනවා. දුවනවට වඩා පහසුයි හයියෙන් යන්නේ. හයියෙන් යනවට වඩා පහසුයි හෙමින් යන්නේ. හෙමිනුත් ඇවිදිනවට වඩා පහසුයි නතර වෙලා ඉන්නේ. නතර වෙලා හිටගෙන ඉන්නවටත් වඩා පහසුයි ඉඳගෙන ඉන්න එක. ඉඳගෙන ඉන්නවටත් වඩා පහසුයි ටිකක් දිගහැරිලා ඉන්න එක. දැන් එහෙම හිතලා මෙයා දිගහැරිලා ඉන්නවා. මේ කාරණාව විස්තර කරනවා පින්නතුනි. මේ විදිහට හිත හිතා සියුම් ඉරියව්වලට මේ පුද්ගලයා මාරු වෙනවා. අන්න ඒ වගේ විතර්කයේ මුල හොයලා ඇත්තටම මොකටද මම මේක හිතන්නේ? විතර්කයේ මුල හොයලා ඒ මුල අයින් කරන්න කියලා කියවා. අපි කියමු රාග සිතක් පහළ වුණා කියලා. දැන් රාග සිතක් විතරයි තියෙන්නේ. කවදාවත් එතනින් එහාට කිසිම ක්‍රියාකාරකමකට යන්නේ. ක්‍රියාකාරකමට නොගියට රාග සිත කියලා කියන්නේ අකුසලයක්. රාගසිත අකුසලයක්. එහෙමනම් ක්‍රියාකාරකමකුත් නැතුව සිතවිලි මාත්‍රයෙන් විතර මම මොකටද අකුසල් රැස් කරන්නේ?
මේ හිත හිතා ඉන්න එකේ තේරුමක් තියෙනවද? තේරුමක් නැත්තං අකුසලයක් විතරක් මොකට හොයෙනවද කියන කාරණාවට ගිහිල්ලා ඒක අත්හැරලා දාන්න කියලා මේ කියන්නේ. මුලම හොයාගෙන යන්න. නැත්තම් තරහක් ඇති වුණා. මොකක් නිසාද තරහ ඇති වුණේ? මම තැනක තියාපු දෙයක් තව කෙනෙක් අරගෙන වෙන තැනකින් තියලා. මම තියාපු තැන තිබුණේ නෑ කියලා තමයි මේ මහා ද්වේෂයක් ඉපදිලා තියෙන්නේ. ඇත්තටම ඒක මෙච්චර කේන්ති ගන්න, කතා නොකර ඉන්න, රණ්ඩු සරුවල් කරන්න, ගහගන්න තරම් වටින දෙයක්ද කියලා කල්පනා කරලා ආන්ගේ විතර්කයෙන් විදෙන්න කියලා කියනවා. මුලට ගිහිල්ලා මුලින් මෙනෙහි කරන්න මොකද්ද මේ කිය. පින්නතුනි මේ ක්‍රම හතර අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනකොට හතරවෙනි ක්‍රමයේදී අටකතාවි කියලා තියෙනවා විතක්ක සංකාර සන්ටහන කියල කාරණාව. විතක්ක සංකාර සන්ටහන. මේක නිතරම මෙනෙහි කරන්න කියනවා. මොකක්දෙතකොට මේ විතක්ක සංකාර සන්ටහන කියල කියන්නේ. මෙතන සංකාර කියල කියන්නේ ප්‍රත්‍ය එහෙම නැත්තම් අකුසල චෛතසිකයට හේතුවන මූල කාරණාව. එකට තමයි සංකාර කියල කෙල්තිෙන්. මේ විතර්කයට මොකද්ද මූලකාරණය? රාගය. එනම් මේ රාගය කොහොමද ඇතිවෙන්නේ? මොන හේතුව නිසාද ඇතිවෙන්නේ? කුමන කරුණක් නිසාද? මුලින් මතක් කළා එහෙම වුණොත් අසුභයටයන්. රාගයේ හිතට දැඩිසේ වද දෙනවන අසුභයටයන්ට. අසුභ භාවනාව තමයි රාගය ප්‍රහීණය කරන්න තියෙන හොඳම ක්‍රමය. එන්න මේ රාගයේ ද්වේෂයේ මෝහයේ නැතිකරන්න භාගිතුන් වහන්සේ සඳහන් කරපු මුල් කරුණු ටික මේ මුලින් සාකච්ඡා කළා. රාගය නැතිකරන්න නැත්නම් ගින්නක් තමයි උදාහරණයට පෙන්නේ. ගින්නක් නිවන්න ක්‍රම කීපයක් යොදන්න පුළුවන්. ගිනි ගන්න තැනට තෙත අතු දාලා ගින්න නිවන්නත් පුළුවන්. ගිනි ගන්න තැනට පස් දාලා ගින්න නිවන්නත් පුළුවන්. හැබැයි ওই ක්‍රම දෙකෙන්ම තැන් තැන් වල චුට්ට චුට්ටයි හරි ගින්දර ඉතුරු වෙන්න පුළුවන්. එහෙම නෙවෙයි වතුර දැම්ම කිසි තැනක ඉතුරු වෙන්නේ සම්පූර්ණයෙන්ම ගින්න විනාශම වෙලා යනවා. ආන් ඒ වගේ තමයි රාගය ඇති වුණොත් නැති කරගන්න තව ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අසුභ භාවනාව රාගය දුරු කරන්න තියෙන හොඳම ක්‍රමය. ගින්න නිමන්ඩ ජලය වැක්කිරුව හා සමානයි රාගයට අසුභ භාවනාව. එයින්ද මෙතන සඳහන් කරනවා මූලකාරණාව රාගයේ ඇතිවෙනවනම් මොකටද මේ රාගයේ ඇතිවෙන්නේ? මේක මේ රාගයේ ඇතිවෙන්ට තරම් කරුණක්ද? සමහර කෙනෙකුට ඇඳුමක් දිහා බලනත් රාගය ඉපදිනවා. සමහර කෙනෙකුට කෙනෙක් ගෙදරට ඇවිල්ලා ගියා කියලා කීවත් ද්වේෂය උපදිනවා. ඉතින් මේ ඇඳුමක් දිහා බලලා මේක මේ රාගය උපදවන්න තරම් දෙයක්ද මේ ඇඳුම? අහවල් මිනිසයා ගෙදර ඇවිල්ලා ගියා කියලා කියන්නේ මට කේන්ති ගන්න තරම් දෙයක්ද කියලා මූල කාරණාවට ගිහිල්ලා ඒක දුරු කරගන්න කියනවා. භික්ෂූන් වහන්සේ නමක් නම් මෙන්න මෙච්චර සිල්පද ප්‍රමාණයක් ආරක්ෂා කරන්න මම පොරොන්දු වෙලා ඉන්නවා. ගිහි පාර්ශවයේ නම් නිත්‍ය සීලය පන්සිල්. සාමණේර ස්වාමින් වහන්සේ නමකගේ නිත්‍ය සීලය සාමණේර දස සීලය. එතන සිල්පද 10ක් තියෙනවා. දිවි හිමියෙන් මේ සිල්පද ආරක්ෂා කරනවා කියලා පොරොන්දුවක් දීලයි තියෙන්නේ. එහෙනම් සඳහන් කරනවා මෙච්චර සිල්පද ප්‍රමාණයක් රකින්නවා කියලා මම පොරොන්දු වෙලා ඉන්නේ. මම ආරක්ෂා කරන්න පොරොන්දු වුණ මේ සිල්පද ප්‍රමාණය මේ තරම් වටිනවා. මේ සිල්පද ආරක්ෂා කරන එක ඒ තරම්ම වටිනවා කියලා සිල් රැකීමේ ගුණය දන්න කෙනා හොඳට දන්නවා. ජීවිතේම කැප කරලා සිල් රකින්න පොරොන්දු වෙච්ච මම
ඒ රකින සීලයේ කඩන්ඩ තරන් වටිනවද කියලා හිතන්දුව. රාග සිතක් කරගෙන මේ රකින් සසර පුරා මට සුවයක් උදා කරලා දෙන්න, මතු සංසාර ජීවිතයේ නිවන් දකින තුරු සැපවත් කරන මේ මහා උතුම් සීලය කඩන්ඩ වටිනවද? පිනතින මේක ඕන කෙනෙකුට එකතු කරගන්න පුළු. භාගිතුන් වහන්සේ දේශනා කළේ සුළු සැපය අත්හරින්න කියලා. මද සැපය අත්හරින්න. මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවනම් කෙනෙ සුළු සැපය අත්හරින්න කිව්වා. පොඩි ළමෙක් සෙල්ලම් කරන්න ගොඩාක් කැමති. සෙල්ලම් කරනවා කියන එක ළමයාට සැපයක්. හැබැයි සෙල්ලම් කරන එක නතර කරලා පාඩම් කරනවා, ඉගෙන ගන්නවා, පන්ති යනවා කියන එක ළමයට දුක. නමුත් සෙල්ලම් කරන්න දිග කාලයක් තියෙනවා. අවුරුදු 17ක් අවුරුදු 18ක් විතර සෙල්ලමෙන් ගත කරයි. ඊට පස්සේ ටික ටික ජීවිතේ වගකීම් වෙනවා. තාමත් අම්මගෙන් තාත්තගෙන් සල්ලි ඉල්ලන්න බෑ. මට කියලා කීයක් හරි අතේ තියෙන්න ඕනේ කියලා හිතනවා. ඔය වයසට එනකොට ළමයි මොනව හරි හම්බ කරන්න යමු වෙනවා. හුඟක් අය දැන් සෙල්ලම් කරපු කාලේ ඉවරයි. දැන් යමක් හම්බ කරගන්න ඕනේ. හැබැයි ඒ අවුරුදු 17ක් 18ක් වෙනකන් සතුටු වුණානේ. තව ළමේ ඒ සෙල්ලම් කරන වයස පැත්තක තියලා හොඳට ඉගෙන ගත්තා. ඉගෙනගෙන අවුරුදු 25ක් 26ක් විතර වෙනකොට දොස්තර මහත්තයෙක් වෙලා, ඉංජිනේරු මහත්තයෙක් වෙලා, ලොකු පඩියක් ගන්න කෙනෙක් වෙලා. දැන් එයා හොඳ වාහනයක් අරගෙන හොඳ ගෙයක් හදාගෙන බොහොම සැපසේ ගමන් බිමන් යනවා, ජීවත් වෙනවා. සෙල්ලම් කර කර හිටපු කෙනා ඉතාම දුකසේ දැන් ගස්වල ගෙඩි කඩනවා. පාරවල් වල වේලි වේලි වැඩ කරනවා. හේන් වල කුඹුරු වල දුක් විඳිනවා. අවුරුදු 60ක් 70ක් ජීවත් වෙනවා නම් අවුරුදු 17ක් විතර විනෝද වෙලා ඊට වඩා වැඩි කාලයක් දුක් විඳිනවා. ඉගෙන ගත්ත කෙනා අවුරුදු 20ක් 25ක් ලොකු කැපකිරීමක් කරලා අවුරුදු 40ක් 45ක් බොහොම සැපවත් ජීවිතයක් ගත කරනවා. මද සැපය අත්හරින්න මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවා. මේක ජීවිතේ හොඳ ආදර්ශ පාඩයක්. කෙනෙක් වැරදි කාම සේවනයට යනවා. ඔහු ඊටාම පොඩි වෙලාවකට සැපයක් වෙනවා. නමුත් ප්‍රතිඵලය අවුරුදු කෝටි ගාන ලෝකඹු නිරේවල් වල ඉඳලා, කටුඹුල් නිරේවල් වල ඉඳලා තවත් මහ භයානක නිරේවල් වල දුක් විඳිනවා. විනාඩි 15ක 20ක සතුටක් හොයන්න ගිහිල්ලා අවුරුදු කෝටි ගාන දුක් විඳිනවා. ඉතින් මේ භික්ෂුවත් හිතන්නේ එකයි, සිල්පදේ බොහෝම වටිනවා. ජීවිත පරිත්‍යාගයෙන් රකින මේ සීලය කොච්චර යහපත්ද? ඒ සීලය බිඳලා ලබා ගන්න වටිනවද මේ රාගය? මේ ද්වේෂය වටිනවද? අන්න එහෙම හිතලා ඒ සිත ඉවත් කරගන්න කියලා සඳහන් කළේ. යම් සතෙකුට මේ වෙලාවේ අපිට ගහන්න හිතෙනවා, මරන්න හිතෙනවා, හිතන්නකෝ මදුරුවෙක් කනවා කියලා. මදුරුවාට ගැහුවා කියලා අපිට ලොකු ලාභයක් නැහැ. එකෙක් මැරුවහම ආයේ කවදාවත් මදුරුවෝ කන්නේ නැත්තම් පොඩි ලාභයක් තියෙනවා. නමුත් මේක මරලා ඉවරනකොට තව එකෙක් වහනවානේ. ඉතින් එහෙනම් ලොකු ලාභයක් නැහැ. නමුත් එකෙක් තැළුවහම සංසාරේ සිය දහස් ගණන් වාරවල අපිට තැලිලා මැරෙන්න වෙනවා. ඉතින් එතකොට ඒක මහා භයානක තත්ත්වයකට යනවා. අන්න එහෙම හිතන්න කියලා සඳහන් කරනවා. එච්චර සසර තැලි තැලි මැරෙන්න වෙනවා නම් මේ සතා තලන එක වටිනවද? එහෙනම් ඒක වටින්නේ නැති කාරණාවක්. සමහර වෙලාවක සඳහන් කළා කූඹි වගේ සත්තු සමහරලාට රෑම් පිටින් ඉන්නවා. අපි ලොකු වතුර බාල්දියක් ගෙනල්ලා ඒ වතුර බාල්දිය හරන කූඹි ඔක්කොම එතනින් ගහගෙන යනවා. අපිට ගිහිල්ලා වැටෙන්නේ මහ වතුරකට. හිතාමතා නී වැඩි කලේ අපි.
ඉතින් සංසාරි නෑදෑයුත් එක්කම සිය ගණන් දහස් ගණන් වාරවල ඔය ගංවතුරවල් වගේ වගේ අහුවෙලා දුක්විඳින්ද හේතුවෙන කාරණාවක් වෙන්න පුළුවන්. නමුත්තර ගූමිටික යනකං ඉවසන්ඩ පුළුවන් වුණාන මට විනාඩි පහලක් පිසක් යනට ඒගොල්ල එතිනින් අයින් වෙලා යයි. ඒක ඉවසවානං කොච්චර ලාභයක්ද. ආං එහෙම කාරණා ගැන විශේෂයෙන් හිතන්ඩ කියල කියනවා. ඊළඟට පින්නොතිනේ ඒකට උදාහරණෙකුත් තියෙනවනි. විඩුඩබ රජ්ජුරු අපි පිනතුන හලතියනවා. සාක්‍ය දේශයේ යටත් කරගන්න ගිහිල්ල සාක්‍ය වංශිකය ඔක්කොම සමූල ඝාතනය කරලා රජ්ජුරු ආපහු යන අචිරවතී ගඟි කඳවුරු බැඳගත්ත ආපහු එන ගමන් නැවත හැමෝම නිදාගත්තා. අචිරවතී ගඟ රෑ පිරිල ගලාගෙනාව රජ්ජුරුවයි ඇමතිවරුයි සේනාධිපතිවරුයි ඔක්කෝම ටික මහ මුහුදට යනකම් අරන්ද. ඉතින් එහෙම අකුසල කර්ම මේ සුළු කාරණාවක් නිසා අපිට ඒවාගේ තැනකට පත්වෙන්න පුළුවන්. රජ වෙලා ඉපදුනත් සිටු වෙලා ඉපදුනත් මැති ඇමතිවරු වෙලා ඉපදුනත් අර අකුසල කර්මය විපාක දෙනවමයි. එඳ ඉවසන්ඩ කියල සඳහන් කරනවා. පිනතින මූල කාරණාව හොයල බැලූ හම මේ කරන්ඩ හදන වැඩේ මේ තරන් දුක්විඳින්ඩ තරන් වටිනවද. සමහරලාට මේ අතුගාන ගමන් ඒකූ විරාණ දැක්කි. ඉති ඒ අයට වතුට දාලා අහකට දාලා මට තියෙන ඒටික අතු ගල නිකං ඉන්ඩ. දෙ මට නිකං ඉන්ඩ නම් තියෙන්නේ විනාඩි දහැද්දොලා කි කියන කූ ිටි කියන. ඒකයිව සන්ඩ බැරුව කරගෙන තියෙන මහළුගු කරුණය. ඒකයි මේ සඳහන් කරන්න. මූල කාරණාවට ගිහිල්ල බලන්ට මේක කරන්න වටිනවා. ඊළඟට සඳහන් කළා අර පුද්ගලයා වේගෙන් ගමන් කලානි අපි උදාහරණයට සාකච්ඡා කළා. දැන් ඒක පැහැදිලි කරනවා වේගෙන් ගමන් කරන කාලය අකුසල විතර්කය සහිතව ඉන්න කාලෙ වගේ. පුද්ගලයා වේගෙන් යනවා කියලා කියන්නේ අකුසලයත් එක්ක ඉන්න කාලෙ වගේ සමානයි වේගෙන් යනවා. ඊළඟට සඳහන් කළා මේ පුද්ගලයා බොහොම වේගෙන් දුවනවා. එතකොට ඒ දුවන එක මොකද්ද? වේගෙන් දුවනවා වගේ කියලා කියන්නේ අකුසල විතර්කේ ඇති වෙනකන්. ඉස්සරලාම අකුසලේ හටගත්ත කාලයක් තිබුණනේ. ඒ හටගත්ත කාලේ වේගෙන් දුවනවා වගේ. එතකොට හයියෙන් යනවා කියලා කියන්නේ ඒ හටගත්ත විතර්කයත් එක්ක අපි ජීවත් වෙන කාලේ හයියෙන් හයියෙන් යනවා වගේ. ඊළඟට හයියෙන් ගියපු කෙනාට හිතනවානේ මොකටද මම හයියෙන් යන්නේ? හෙමින් ගියා නම් හොඳයි කියලා. එතකොට හෙමින් ගමන් කරන කාලය අකුසල විතර්කය අයින් කරගන්න උත්සාහ කරන කාලය. ද අකුසලේ ඇවිල්ලා ඉතින් ද අකුසලේ මිදෙන්න ඕනේ. ඒකට උපායවල් හදනවා දැන් අකුසලයෙන් මිදෙන්න. ඒකට කියනවා හෙමින් ගමන් කරන කාලය කියලා. එතකොට හෙමින් ගමන් කරපු කෙනාට හිතුණා මොකටද මං හෙමින් යන්නේ? නතර වෙලා ඉන්නවා. ඊට පස්සේ සඳහන් කරනවා හිටගෙන ඉන්නවා කියලා කියන්නේ ඇතිවෙන අකුසල විතර්ක නතර කරලා මූල කර්මස්ථානයට නැවත යනවා. දැන් භාවනා කර කර ඉන්නකොට අකුසලයේ ඇති වුණේ. දැන් එතකොට නතර වුණා කියලා කියන්නේ අකුසල ටික ඔක්කොම අයින් කරනවා. අයින් කරලා ආයෙ පාරක් මොකේටද යන්නේ? තමන් කර කර හිටපු භාවනාවට යනවා. කාරණාව අපේට පැහැදිලි ඇති. අපිගේම මෛත්‍රී භාවනාව වඩනවා කියලා. මෛත්‍රී සිත පතුරෝ පතුරෝ ඉන්නකොට හදිසියේ හිතට දේශ සිතක් එනවා. වෛර සිතක් එනවා. එද වෛරයයි මෛත්‍රියයි දෙක ප්‍රතිවිරුද්ධයිනි. අන්න ඒක හින්දා. දැන් ඒ වෛරී සිත අයින් කරන්න මෛත්‍රී සිත පැත්තක තියලා ඇවිල්ලා මේ අකුසල සිත නැති කරගන්න කටයුතු කරනවා. දැන් අකුසල සිත ඇති වෙන කාලේ වේගෙන් යනවා. ඒ අකුසල සිතත් එක්ක ඉන්න කාලේ හයියෙන් ගමන් කරනවා. අකුසල සිත නැති කරන්න ඕනේ කියලා කටයුතු කරන එක හෙමින් ගමන් කරනවා. අකුසල සිත නැති කරගෙන නැවත මෛත්‍රී කර්මස්ථානියට යනවා කියන එක තමයි හිටගෙන
හිටගෙන ඉන්නවා කියලා කියන්නේ. ඊළඟට ඉඳගෙන ඉන්නවා කියලා කියන්නේ ඒ මූල කර්මස්ථානයේ වඩලා රහත් වුණා කියන එකයි. මොකටද මම හිටගෙන ඉන්නේ? මං ඉඳගන්න ඕනේ නේ කියලා ඉඳගත්තා. ඒතර ඉඳගත්තා කියලා කියන්නේ කර්මස්ථානයේ දියුණු කරලා රහත් වුණා කියන එකයි. ඊට පස්සේ කල්පනා කළා මොකටද මම ඉඳගෙන ඉන්නේ? දිගහැරලා හිටියනම් හොඳයි. එහෙනම් මොකද්ද මේ දිගහැරලා හිටිය කියලා කියන්නේ? එතන නිදාගත්තා කියලා කියන්නේ. නිදාගත්තා කියලා කියන්නේ රහතන් වහන්සේ නිවන අරමුණු කරලා ඵල සමාපත්තියට සමවදිනවා කියන එකයි. එහෙනම් පැහැදිලි කළා රහතන් වහන්සේට වෙන කරන්න දෙයක් නෑ. තමන් වහන්සේ විසින් වෙහෙසිලා වෙහෙසිලා පාරමී පුරලා ගුණ පුරලා ලබාගත් උතුම් අරහත්තේ ඒ උතුම් සුවය සමාපත්තියෙන් භුක්ති විඳිනවා. සමාපත්ති සුවය විඳිනවා. සඳහන් කළා මෙතනට එක ජාතක කතාවක්. අපිගේ මූල අකුසලයේ මුල හොයන්න කියලා ඉස්සෙල්ල අපි පිනතුන් අහලා තියෙනවා අර හාවෙක් දුවගෙන දුවගෙන යනවා පොළොව පෙරලෙන්න එනවා නැත්නම් අහස කඩා වැටෙනවා කියලා. හාව දුවනකොට අනික් සත්තු අහනවා ඇයි දුවන්නේ කියලා. මෙයා කාරණාව කියනවා. ඔක්කොම දුවන. දැන් විශාල සත්තු ප්‍රමාණයක් දුවනවා. එතකොට සිංහෙක් හම්බෙනවා. සිංහයා අහනවා කොහෙද ඔක්කොම දුවන්නේ? එතකොට මේ සත්තු ඔක්කොම සිංහයාට කියනවා කාරණා. කවුද කීවේ? අර හාව තමයි කීවේ. හාව ගාවට යනවා. හාවගෙන් ඇහුවහම කියනවා මං තැනක නිදාගෙන හිටියා. එතකොට මහා සද්දයක් ඇහුණා. මං හිතුවේ අහස කඩා වැටෙනවා කියලා. දැන් මේ දුවන. සිංහයා කල්පනා කළා එහෙම වෙන්න බෑනේ. හා බලන්න යන්. දැන් සත්තු ටිකත් අඬ ගහගෙන, හාවත් අඬ ගහගෙන, හාව නිදාගෙන හිටපු තැනට යනවා. මුලට ගිහිල්ලා හොයන්න යන්නේ. ගෙහින් විමසිලිමත් වුණා. ආ මූල කාරණාව හම්බුණා. මොකද? තල්ලත්තක් උඩට බෙලි ගෙඩියක් වැටිලා. හාවට නිින්දෙන් ලොකු සද්දයක් ඇහිලා. හාව මූල කාරණාව හිව්වේ නෑ. ඉවක් බවක් නැතුව දුවනෝ අනික් කට්ටියත් දුවනෝ. එහෙනම් මුලට ගිහිල්ලා හොයහම එහෙම දුවන්න තරම් දෙයක් තිබුණේ නෑ. එහෙනම් මුලට ගිහිල්ලා බලහම මේ තරම් රාගයක් උපදවා ගන්න දෙයක් මෙතන තියෙනවද? දේශයක් උපදවා ගන්න දෙයක් තියෙනවද කියලා හිත නිදහස් කරගන්න පුළුවන්. එහෙම කටයුතු කරපු උතුමෝ තමයි දීව හයියෙන් ඇවිද්ද, හෙමින් ඇවිද්ද, හිටගෙන හිටිය, ඉඳගත්ත, ලැබුණා කියන කාරණාව අපි සාකච්ඡා කළේ. මේක තේරුම් ගන්න. ඉන් පසුව පින්නතුනේ අන්තිමට සඳහන් කරනවා විතක්ක සංඨාන සූත්‍රයේ පස්වෙනි කාරණාව. අපි ඒ කාරණාව කෙටියෙන් සිහිපත් කරලම ධර්මදේශනාව නිමා කරමු. මොකද්ද මේ අකුසලයේ මඩින පස්වෙනි කාරණාව? අකුසලයක් හිතට එළඹිලා තියෙනවා. ඒක මග හරවා ගන්නම බෑ. සඳහන් කළා උඩු දත් ඇඳයි යටි දත් ඇඳයි එකට තියලා හයියෙන් තද කරන්න කියලා. ඒතර වේදනාවක් එනවා. හයියෙන් තද කරගත්තාම වේදනාවක් එනවා. ඒ වේදනාව දැනෙන්න එහෙම ඉන්නවා. ඒ වේදනාව නිසා අපිට හිමින් අකුසල විතර්කය හිතින් පහ වෙලා යනවා. ඒක අමතක වෙලා මේ වේදනාව ඉස්මතු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ක්‍රම පහෙන් කොයි ක්‍රමෙන් හරි හිතේ උපදින රාගය, ද්වේෂය, මෝහය නැති කරගන්න උත්සාහ කරන්න කියලා. යම් පුද්ගලෙක් ආංගේ අකුසල කර්මයන් නැති කරගත්තොත් මේ ක්‍රම පහම පාවිච්චි කළා. ඔහු හරි ශ්‍රේෂ්ඨයි. උදාහරණයක් පැහැදිලි කළා. රාජකුමාරයෙක් යනවා ගුරු ගෙදරට ශිල්ප ඉගෙන ගන්න. ගුරු ගෙදරදී රාජකුමාරයාට රජෙක් විසින් පරිහරණය කරන ආයුධ පාවිච්චි කරන හැටි මනාව උගන්වනවා. ඉගෙන ගත්තට පස්සේ ගුරුවරයා කියනවා දැන් හරි ඔබට උගන්වලා ඉවරයි යන්න. ඔබ ගිහිලා රජ වෙන්න. දැන් රජෙකුට අවශ්‍ය ඔක්කොම ඉගෙනගෙන ඉවරයි. ඔබ රාජ්‍ය කරන කාලේ හතුරු වෙන්න පුළුවන්. හතුරු ආවොත්
මුලින්ම ගණ්ඩ දුන්න. දුන්නෙන් පහර දෙන්න ඔුන්ට ඊතල විදින්. ඊතල විදලත් හතුරෝ මෙල්ල කරන්න බැරිවුණොත් කඩුවගයි. කඩුව පාවිච්චි කරලත් හතුරෝ මෙල්ල කරන්න බැරිවුණොත් ඊළඟ ආයුධයටයන්. ඒකෙන් බැරිවුණොත් ඊළඟ ආයුධයටයන්. ආයුධ පහක් තියෙනවා. මේ ආයුධ පහෙන් කෝක පාවිච්චි කරලා හරි හතුරෝ මැඩ පවත්තන්ට. එතකොට ඔබට ආපහු ඔබේ රාජ්‍ය සුරක්ෂිතයි. භාග්‍යතුන් වහන්සේ භාවනා කරන භික්ෂුවට ශ්‍රාවකයට මේ සූත්‍රයේ කරුණු පහක් දේශනා කරලා තියෙනවා. අකුසලයේ මඩින්. පළවෙනියකින් බැරිවුණුත් දෙවෙනියකින්, දෙවෙනියකින් බැරිවුණුත් තුන්වෙනියකින්, තුන්වෙනියකින් බැරිවුණුත් හතරවෙනියකින්, ඒකෙන් බැරිවුණුත් පස්වෙනියකින් කොහොම හරි අකුසල් ටික මැඩපවත්තන්ට. ආන් එහෙම මැඩපවත්තන පුද්ගලයා හරි ශ්‍රේෂ්ඨයි. පින්නතුනි මේ උඩුදත් ඇඳයි යටිදත් ඇඳයි එකට හපාගෙන ඉන්නවා කියලා කියන්නේ චතුරංග සමන්නාගත වීරිය. මොන ක්‍රමෙන් හරි මේ අකුසලය මැඩ පවත්වනවා මයි කියන වීරිය අධිෂ්ඨාන කරන්න ඕනේ. එකයි මෙතන සඳහන් කරලා තියෙන්නේ අපිට මෙහෙම සුළුවෙන් කතා කරන්න පුළුවන් වුණාට මෙතන තියෙන්නේ හරි ශ්‍රේෂ්ඨ හරි ගැඹුරු කාරණා. යමෙක් මේ කාරණාවෙන් අකුසලයෙන් දිනනවා නම් ඒ පුද්ගලයා තමන්ගේ හිත තමන්ගේ වසඟයට ගත්ත කියලා කියන්නේ. හිත තමන්ගේ වසඟයට ගත්ත කියලා කියන්නේ තමන්ට ඕනේ දේ විතරයි හිත. වාහනේ යනකොට අපි වාහනේ අපේ වසඟයට අරන් තියෙන්නේ. වාහනේට ඕනේ දිහා යන්න දෙන්නේ නැහැ. වාහනේ යන්න ඕනේ අපිට ඕනේ දිහා. අපි වසඟයට අරන් තියෙන්නේ. ආන් ඒ වාගේ අපේ හිත අපේ වසඟයට ගත්තහම හිතට ඕන දේවල් කරන්න බෑ, මට ඕන දේ කරන්න ඕනේ. එහෙම අය ලෝකේ ඉන්න පුළුවන්ද? එහෙම අය මේ සම්බුද්ධ ශාසනය විතරයි හිටියේ. ආන් ඒ පිළිබඳව කරුණු සඳහන් කරනකොට ධම්මපද පාළියේ බොහෝ කරුණු පින්නතුනි පැහැදිලි කරලා තියෙනවා. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති. යමෙක් තමන්ගේ හිත සංවර කරගත්තනම් මොක්කන්ති මාරබන්දන. ඔහු මරණින් මිදුන වෙනවා. ඒ කියන්නේ ආයි කවදාවත් මැරෙන්නේ නැහැ. හිත සංවර කරගත්ත කෙනා එක පාරයි මැරෙන්නේ. ඒ කියන්නේ රහතන් වහන්සේනි. පිරිනිවන් පෑවට පස්සේ ආයි මැරෙන්න උපදින්නේ නැහැ. ඒක යමරණීයයි කියලා කි. ඊළඟට සඳහන් කළා සචිත්ත පරියෝ දපන. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මේක තමයි බුද්ධහගත. සචිත්ත පරියෝ දපන. තමන්ගේ හිත දමණය කරගන්න. ඒතං බුද්ධහන ශාසන. ඒකයි බුද්ධහගත. එහෙනම් බුද්ධහගම කියලා කියන්නේ ඒකාන්තයෙන් හිත හදන වැඩපිළිවෙල. මේ හිත හදාගත්ත කියලා කියන්නේ සංසාරයෙන් මිදුණ කියන. ඒකයි බුද්ධාගම.